හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවකට එක් වූ සුදුවෑන් රියදුරු සහ සුදුවෑන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගත්තා. ඒ මහර ප්‍රදේශයේ අවන්හලක රැඳී සිටියදී පසුගිය කාලයේ සුදුවෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවස්ථාවලදී එම වෑන් රථවල රියදුරු ලෙස තමා කටයුතු කළ බවයි ඇන්තනි ප්‍රනාන්දු නැමැති මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 10 වනදා පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදුවෑන් එක. ඒ සුදුවෑන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. බොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණරාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. ඒ ගෙනියන්න කලින් බොඩියක සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට පළන ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. සුදු වෑන් එකේ හිටන් දෙයලා මා උස්සයි ඇයි දන්නෙත් නෑ. මේ ස්ථානය තමයි වදකාගාරේ පවත්වාගෙන ඉන්නේ. මේ ස්ථානය තමයි 2007-08-09 සුදු වෑන් සංස්කෘතිය ඒ ප්‍රදේශයේ කරගෙන ගියේ. රඳවා තිබ්බේ කොහොමද? හැමදේම මට කියන්න පුළුවන්. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. සුදුවැන් වලින් පැහැරගත් අවස්ථාවේ දිවි ගලවාගත් බව කියන අතුල සංජීව මදනායක නමැත්තාද එහිදී ආందోళනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළා. සුදුවැන්ෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා. දාලා මාව මෙහෙම දෙකට නැංගුවා. වාහනේ ඇදුණා. කෝල්ස් ගත්තා සර් අපි බඩු කෑල්ල ඉස්සුවා කියලා. රෑමට කතා කරා. කතා කරලා කිව්වා උඹව අපි ගත්තේ මරන්න කිව්වා. උඹ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නේ? මොකටද හේතුව මන් දන්නේ? ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරද. මෙම බරපතල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංශ කිහිපයක් ඔසේ පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ අනුව තහවුරු කරගත් තොරතුරු මත කරුණු අධිකරණයට වාර්තා කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඉන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් දෙදෙනා පැය 72ක් තම භාරයේ රඳවාගෙන ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා. මෙහිදී මෙම සැකකරුවන් දෙදෙනා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම එක් සැකකරුවෙකු පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍යංශයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හෙට දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. රාජිතගේ ප්‍රකාශනය ඉතරම් බරපතල විදිහට අරගත්තේ නැති වුණත් ඒකෙන් හා බරපතල චෝදනාවක් රජයට එල්ල කරනවා. ඉතින් ඒ දෙන්න අත්තරන්කුට ගත්තට පස්සේ මේකේ හුඟක් සත්‍ය දේවල් එළිවෙයි. ඉතා පැහැදිලිව තේරුණා රාජිත ඒ අරගෙන ආපු අයත් කතා කරපු අයත් බොරු රැවුල් දාගෙන මූණු හංගවගෙන එහෙම කරපු එක මහාම මහ බොරුවක් කියලා තාම හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා මේ දෙන්නගෙන් මේ කාරණය හෙළිදරව් කරගන්න ඉතාම පාස්සේ. දැන් අර කිමුලට කන්න දීපු ඩ්‍රයිවර්ලා දෙන්න ඇරස් කරලා තියෙනවා. නළුව දෙන්න ඇරස් කරාට මදි. අධ්‍යක්ෂකත් ගන්න ඕනේ. හොඳ සෙල්ලම් එළියේ ජාමිට කිව්වා වගේ තව හොඳ වැඩ ටිකක් ඉස්සරහට වෙයි.